അതും പ്രധാന വശം വേവിയുടെ നിർണ്ണയകരണ അവിടെ ജാവലി നമ്മുടെ ഇഷ്ടടിക്കുന്ന കീവേർഡ് ഒക്കെയാണ് ഓരോ ജാവലി മീ കീവേർഡ് മേവേദി തമ്പിലാ തീന ഏതമായി അപ്പൊ മെയിൻ മെത്തേഡ് ഓരോ പേനോ അപ്പൊ മെയിൻ മെത്തേഡ് അപ്പൊ ഹന്തുനോടി പബ്ലിക് ഇഷ്ടടി പോയിന്റ് മെയിൻ കിയ ഇത്ര മെത്തേഡ് മേ ഇഷ്ടടി കിയ കീവേർഡ് അപ്പൊ ഹന്തുനോ ഏതോ അത് നമ്മ കഥാ കരാണ് മേ ഇഷ്ടടി മെത്തേഡ് ഏ വഗേമ നോൺ ഇഷ്ടടി മെത്തേഡ് വല തീന വെനസ മുഖത്ത് മേ ഇഷ്ടടി കിയ കീവേർഡ് ഗെ മുഖത്ത് വെണ്ടി കിയ അപ്പൊ ഇവിടെ വേണമ ഇസ്റ്റഡിക് നോൺ ഇസ്റ്റഡിക് മെത്തേഡ് ക്രിയേറ്റ് കരക ഇവകുമ്പോൾ ഇസ്റ്റഡിക് കീവേർഡ് വേരിയബിളുകളുടെ ഉദാഹരണം ഇപ്പോൾ ഉദാഹരണം എപ്പോഴും അവരുടെ ഇന്റിജർ ഡേറ്റ ടൈപ്പ് വേരിയബിൾ ക്രിയേറ്റ് കരാണ്ട് ഇവകേമ അപ്പിട്ട് ഇസ്റ്റഡിക് കീവേർഡ് മേ വകത്തി ഉദാഹരണം മേ വിധിയുടെ ഇസ്റ്റഡിക് ഈട്ട് വശം ഇൻ വൈ കീഴ വേരിയബിൾ ക്രിയേറ്റ് കരകാണ് ഏവകേമ അഭിപാലും മെത്തേഡ് വളരെ ഇസ്റ്റഡിക് കീവേർഡ് ഉദാഹരണം మనం ఏ విధంగా వైట్ కేన రిటర్న్ టైప్ లెక్క దాల మే విధంగా మెథడ్ డియా క్రియేట్ కరగన్న మెత్ 1 కి మెథడ్ 1 కి అన్న ఏ వగే మనం తవత్ మెథడ్ డియా క్రియేట్ కరగన్న ఏక మనం క్రియేట్ కరగన్న స్టాటిక్ కేన కీవర్డ్ గా తోదాగన్న ఇతరు మనం ఇక్కడ దెనవా స్టాటిక్ వైట్ మెథడ్ 2 కి అలా మెత్ 2 కి అలా దెన్నమ్మ అది ఇతరు మే విధంగా అపిట స్టాటిక్ సహ నాన్ స్టాటిక్ వేరియబుల్ క్రియేట్ కరగన్న బులు స్టాటిక్ సహ నాన్ స్టాటిక్ మెథడ్స్ క్రియేట్ కరగన్న బులు ఇట్ వాస్ అవైలబుల్ මේ ස්ටඩික් කියන කීවර්ඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා එතකොට අපේ මේන් මෙතඩ් එකේ ස්ටඩික් මෙතඩ් එක. මේකේ ස්ටඩික් කියන කීවර්ඩ් එක තියෙනවා. එතකොට අපිට මේ මේන් මෙතඩ් එක හරහා අපිට කෙලින්ම මේ ස්ටඩික් වේරියබල් සහ ස්ටඩික් මෙතඩ්ස් ඇක්සස් කරන්න පුළුවන්. දැන් අතර අපි මේ x කියලා වේරියබල් එක හඳුන්වලා තියෙනවා. ඒක හැබැයි නන් ස්ටඩික් වේරියබල් එක. එතකොට මම x කියන එක දුන්නොත් එහෙම ඔයාලට පේනවා මෙතන error එකක් පෙන්වනවා. අපි මොකද වැලියු එකක් දෙන්න බලමු. අතර කියලා දුන්නා. එතකොට ඔයාලට පේනවා error එකක් පෙන්වනවා රතු පාටින්. එතපි y කියලා තවත් variable එකක් හැදින්නම. හැබැයි ඒක static variable එකක් විදිහට හැදින්නේ. දැන් අපි y වලට අගයක් දෙන්න බලමු. එතකොට ඔයාලට පේනවා කිසිම අවුලක් නැහැ. අපිට y වලට අගයක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ main method එක හරහා අර static method වලට access කරන්න පුළුවන්. අපි non static method එක තමයි met1 කියලා හැදුවේ. මම දැන් මේ met1 කියලා දුන්නොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. එර එකක් වෙන්නවා. නමුත් අපි method 2 met 2 කියන එකට access කරන්න බලමු. එතකොට ඔයාලට පේනවා කිසිම error එකක් වෙන්නේ නැහැ. එතකොට අපි කොහොමද මේ non static method non static variable වලට access කරන්නේ මේ method එක? ඔයාලා දන්නවා අපි කලින් video එකේදී කතා කරා. එතකොට අපිට object එකක් create කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මේ static method static variable විදිහට හැදින්වුවම අපිට ලේසි මේ දේ කරගන්න. අපි බලමු object එකක් create කළා. එතකොට මුලින්ම අපි class එකේ නම දෙන්න ඕනේ. text කියලා ඊට පස්සේ ඔබ්ජෙක්ට් නේම් එකක් දෙන්න ඕනේ මම obj කියලාම දෙන්නම් ඔබ්ජෙක්ට් කියන්න ඊට පස්සේ new කියන කීවර්ඩ් එකත් එක්ක මේ ක්ලාස් එකට කෝල් කරන්න ඕනේ දැන් අපිට මේ obj කියලා අපි හදාගත්ත ඔබ්ජෙක්ට් නේම් එක හරහා පුළුවන් මේ විදිහට x කියන වේරියබල් එකට method 1 කියන එකට access කරන්න මේ විදිහට ඔයාලට පේනවා x කියලා අපේ වේරියබල් එකට access කරන්න පුළුවන් මම ඒකට දැන් දෙන්නම් 4 කියලා වැලියු එක ඒ වගේම අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එක හරහා method 1 කියන එකට කෝල් කරන්න එතකොට ඔයාලට පේනවා කිසිම error එකක් පෙන්වන්නේ නැහැ. මම මේ error පෙන්වන method එක අයින් කරගන්න. ඒ වගේම variable එක අයින් කරගන්න. හරි. එතකොට ඔයාලට පේනවා අපිට මේ main method එකේ static variable වලට static method වලට කෙලින්ම access කරන්න පුළුවන් කිසිම object එකක් හදන්න නැතුව. නමුත් අපිට non static methods variable වලට access කරන්න ඕන නම් අපිට මේ විදිහට object එකක් create කරගෙන ඒවට access කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාලට හිතෙනවා මේ static කියන keyword එක හැම වෙලාවෙම උදාගත්ත නම් හොඳයි එහෙනම්. ඒක ලේසි කියලා. නමුත් මේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන එකේ ලොකු වාසියක් තියෙනවා. අපි බලමු වෙන මොකක්ද මේ වාසිය කියලා. මම මෙහෙම දෙයක් කරන්නම්. දැනට වීඩියෝ ක්ලියර් කරගෙන මේ මෙතඩ් එකයි වේරියබල් දෙකයි අයින් කරගන්න. මම මේ විදිහට වේරියබල් එකක් ක්‍රියේට් කරනවා ස්ටඩික් කියන කීවර්ඩ් එක යොදාගෙන string variable එක. මම ඒකේ නම නේම් කියලා දෙන්න. ඒ වගේම මම ස්ටඩික් මෙතඩ් එකක් ක්‍රියේට් කරනවා මේ විදිහට. මේ විදිහට දෙන්නම් මම ස්ටඩික් void all. හරි. එතකොට මම මේ විදිහට මෙතඩ් එකක් ක්‍රියේට් කරගත්තා. මේ මෙතඩ් එකෙන් කරන්න ඕන දේ විදිහට මම මේ විදිහට දෙන්නම්. print කරන්න දෙන්නම් මේ විදිහට take call from ඊට පස්සේ අපි අර කලින් අපි හදාගත්ත variable name එක දෙන්න. දැන් අතන මම මේ විදිහට හදාගත්ත සරල program එක. දැන් මට පුළුවන් object create කරන්න දුව අර variable එකට ඒ වගේම අර method එකට access කරන්න. මොකද අපි මේ variable එකයි method එකයි හදාති static කියන keyword එක යොදාගන්න. අපි name එක විදිහට මේ විදිහට දෙමු. नोकिया
එතකොට අපිට මේ විදිහේ දෙයක් බලා ගන්න පුළුවන් take a call from Nokia කියලා. එතකොට මේ name කියලා ඇවිල්ලා තියෙන මෙතනදී අපි හඳුන්වන variable එක. ඒ variable එක තමයි අපි Nokia කියලා නමක් දුන්නේ. එතකොට අපි මේ හඳුන්වපු phone එකේ අපි call එකක් ගත්තී. මේ විදිහට print වෙනවා. ඒක call from Nokia කියලා. දැන් හිතන්න අපිට තව phone එකක් තියෙනවා. එතකොට ඒකේ නම Samsung කියලා හිතන්න. එතකොට මම මෙතන Samsung කියලා දාන්න. දැන් run කරලා බලමු. එතකොට ඔයාලට පේනවා take a call from Samsung කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ගාව ෆෝන් ගොඩක් තියෙනවා අපිට අදාළ ෆෝන් එකේ කෝල් ගත්තත් හැම්බෙලාම මේ නේම් කියන එක වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මම මෙතන නේම් 1 කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේකම කොපි කරලා ගන්න. හිතන්නකෝ අපිට ෆෝන් 3ක් තියෙනවා කියලා. එහෙනම් මම මේ විදිහට variable 3ක් create කරගන්නවා name 2, name 3 කියලා. ඒ වගේම එතකොට මම මෙතන name 1 කියලා දෙනවා. ඊට පස්සේ මේකම කොපි කරගන්න මේ method එකම මේ විදිහට තුන් පාරක් කොපි කරගන්නවා. එතකොට මම මෙතන name 2 කියලා දෙනවා ඊට පස්සේ මෙතන name 3 කියලා දෙනවා. උතර මම මෙතනත් call 1 කියලා දෙනවා method එකේ නම. දෙවෙනි එක call 2 කියලා දෙනවා. එතකොට තුන්වෙනි එක call 3 කියලා දෙනවා. එතකොට අපිට phone ගොඩක් තියෙනවා නම් අපිට මේ විදිහට සිද්ධ වෙනවා අදාළ හැම phone එකකටම නම සහ ඒකට අදාළ call කියන method එක හඳුන්වනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට කරන්න. name 1 සමානයි Samsung. ඊට පස්සේ name 2 සමානයි Nokia කියලා දෙන්නම්. ඊට පස්සේ name 3 සමානයි Huawei කියලා දෙන්නම්. හරි. උතර මේ විදිහට අපි phone 3කට අදාළව variable හැදින්නේ. දැන් අපිට පුළුවන් ඒ අදාළ phone එකට call කරන්න. හිතන්නකෝ මම දෙවෙනි phone එකකින් call එකක් ගන්නවා. ඒ කියන්නේ Nokia phone එකකින්. මම ඒතර මෙතන call 2 කියන එකට call කරනවා. මේ විදිහට. දැන් මේක run කරලා බලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් take a call from Nokia කියලා ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි ෆෝන් එකෙන් call කරා. මම මේ විදිහට call 3 කියලා method එකට call කරනවා. ඒක run කරාම take a call from Huawei කියලා එනවා. ඒ විදිහට අපිට අපි ගාව තියෙන ෆෝන් ගන්නට අනුව මේ විදිහට variable create කරගෙන method create කරගන්න වෙනවා. දැන් අපි මෙතන කතා කරේ call කියන method එක විතරයි. සාමාන්‍ය ෆෝන් එකකින් message කරන්න පුළුවන්, internet යන්න පුළුවන්, music play කරන්න පුළුවන්, ඒ වගේ method ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට මේ හැම ෆෝන් එකකටම අදාළව variable method create කර කර ලොකු වැඩක් කරන්න වෙනවා. දැන් අපි මේ උදාහරණෙ විදිහට phone 10ක් තිබ්බොත් එහෙම variable 10ක් create කරන්න වෙනවා. ඒ වගේම method 10ක් create කරන්න වෙනවා. අපිට මේ වගේ දෙයක් ලේසියෙන්ම object create කරගෙන කරන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ දේ කරන්න කොහොමද කියලා. අපිට එතකොට ඒකට ඕන වෙන්නේ පොදු structure එකක් විතරයි. දැන් මේ උදාහරණෙ විදිහට නම් අපි variable එකක් create කරගන්න ඕනේ string name කියලා. එතකොට හැබැයි අපි static කියන keyword එක යොදාගන්නේ නැහැ. මොකද අපි ඒකට object එකක් create කරන්න ඉන්නේ. ඒ වගේම මම method එකක් create කරගන්නවා මේ විදිහට void all. ඊට පස්සේ මම මෙතන print කරන්න දෙනවා take all from කියලා. මෙතන ඉදෙමු අදාළ phone එකේ නම. හරි. එතකොට මේ තමයි අපේ පොදු structure එක. මේක එතකොට අපි එක variable එකක් හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ all කියන method එක හඳුන්වලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද එක එක ෆෝන් එකකට අදාළව මේ වේරියබල් එක සහ මෙතඩ් එක පාවිච්චි කරන්නේ කියලා. දැන් අපි කලින් බැලුවා වගේ හිතන්නකෝ අපිට ෆෝන් 3ක් තියෙනවා කියලා. එතකොට ඒ ෆෝන් වලට අදාළව අපි ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරගන්න ඕනේ. ෆෝන් 3ක් තියෙනවා නම් අපි ඔබ්ජෙක්ට් 3ක් ක්‍රියේට් කරගන්න ඕනේ. මුලින් මේකට අපි ක්ලාස් නේම් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මම ෆෝන් 1 කියලා දෙන්නා පළවෙනි ඔබ්ජෙක්ට් නේම් එක. ඊට පස්සේ new කියන කීවර්ඩ් එක යොදාගෙන ආපහු අපි ක්ලාස් එකට කෝල් කරන්න ඕනේ. මම මේකම කොපි කරගන්නම් අපිට ෆෝන් 3ක් තියෙන හින්දා මේ විදියට පේස්ට් කරගන්න. ඊට පස්සේ මම මෙතන ෆෝන් 2 සහ ෆෝන් 3 විදියට මේ ඔබ්ජෙක්ට් නේම් වෙනස් කරනවා. දැන් අපිට පුළුවන් මේ ෆෝන් 1, ෆෝන් 2, ෆෝන් 3 කියන අපේ ඔබ්ජෙක්ට් හරහා අර වේරියබල් නේම් එකට ඒ වගේම කෝල් කියන මෙතඩ් එකට ඇක්සස් කරන්න. අපි මේ විදිහට ෆෝන් 1.name ඒකට මම දෙනවා Nokia කියලා. ඒ වගේම ෆෝන් 2. name ඒකට මම නමක් දෙන්නම් Samsung කියලා දෙන්නම්. ඒ වගේම අපිට ඊළඟ ෆෝන් එකේ නම දෙන්නත් පුළුවන් phone 3.name. ඒකට එතකොට මම දෙනවා Huawei කියලා. මේ විදිහට එතකොට අපිට පුළුවන් අපි ගාව තියෙන ෆෝන් 3 නම් කරන්න. දැන් අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට ඒ ෆෝන් 3 එකෙන් කෝල් කරන්න. හිතන්නකෝ අපිට Samsung ෆෝන් එකේ කෝල් එකක් ගන්න ඕනේ කියලා. එතකොට මම මේ විදිහට දෙනවා Samsung කියලා අපි හැඳින්වුවේ දෙවෙනි ෆෝන් එක. එහෙනම් මම මේ විදිහට දෙනවා phone 2.call. දැන් මේක රන් කරලා බලමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් take call from Samsung කියලා. ඊළඟට අපිට Nokia phone එකේ call එකක් ගන්න. එතකොට මම මේ විදිහට දෙනවා phone 1.
कॉल एक रन करोते हैं आप हो टेक कॉल फ्रॉम नोकिया किया එතකොට මේ විදිහට ෆෝන් 10ක් තියෙනවා නම් අපිට කරන්න ඕනේ මේ විදිහට ඔබ්ජෙක්ට් 10ක් ක්‍රියේට් කරගෙන ඒව නම් කරලා අපිට අවශ්‍ය විදිහට ඕන ෆෝන් එකකින් කෝල් කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන එකේ වාසිය. එතකොට ඒකෙදී අපි පොදු ස්ට්‍රක්චර් එකක් හදාගෙන මේ විදිහට මේ උදාහරණ විදිහට නම සහ කෝල් කියන මෙතඩ් එක. ඊට පස්සේ අපිට ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරලා මේ පොදු ස්ට්‍රක්චර් එකම භාවිත කරන්න පුළුවන් හැම ෆෝන් එකකටම අදාළ. හරි ඒ වගේම මම තව පොඩි දෙයක් පෙන්නන්න කොහොමද අපි මෙතඩ් වලට වැලියුස් පාස් කරන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් ගන්න ඕනේ. මම මෙතන string name කියලා වෙනම variable එකක් හදන්න නැතුව මේ මෙතඩ් එක ඇතුලේ මේ විදිහට අඳුරන string name. හරි දැන් අපිට පුළුවන් මේක අයින් කරලා දාන්න. මම මේ ටිකක් clear කරගන්නවා. දැන් එතකොට අපි වෙනම variable එකක් හඳුන්වන්න ඕනේ. අපිට මෙතඩ් එක ඇතුලේම තමයි අදාළ variable name එක දෙන්න. උදාහරණයක් විදිහට දැන් මම ෆෝන් 1 කියලා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගත්තා. මම ෆෝන් 1 ඩොට් කියලා දුන්නාම අපිට එනවා මේ විදිහට කෝල් කියන මෙතඩ් එක අපි හදාගත්ත මෙතඩ් එක. ඒකට ගියාම ඒක ඇතුලේදී අපි දෙන්න ඕනේ අදාළ ෆෝන් එකේ නම. උදාහරණයක් විදිහට මම මෙතන දෙන්නම් නොකියා කියලා. හරි දැන් මේක රන් කරලා බලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ටේක් අ කෝල් ෆ්‍රොම් නොකියා කියලා අවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ මෙතඩ් එක ඇතුලේදී අපි මෙතන නේම් කියලා වේරියබල් එකක් ඉන්පුට් විදිහට අරන් තියෙනවා. එතකොට මේ ඉන්පුට් එක දෙන්නේ අපි මෙතනදී මේ මෙතඩ් එකට කෝල් කරන වෙලාවෙදී. හරි එතකොට මේ විදිහට තමයි අපි මෙතඩ් එකට වැලියු එකක් පාස් කරන්නේ. ඉතින් එතකොට අද අපි කතා කරේ ප්‍රධාන වශයෙන්ම ස්ටැටික් කියන කීවර්ඩ් එක සහ ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම කතා කරා කොහොමද මෙතඩ් එකට වැලියු එකක් පාස් කරන්නේ කියලා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මම තමයි